පාර්ලිමේන්ත මහාමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් දේශපාලනඥයන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් උනන්දුවක් දක්වන පුරවැසියන් රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසනවා අපි දැනටමත් අප වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් හරහා ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත දන්වා දෙනවා ජුනි මාසේ විසුවෙන් දින මේ ඡන්ද විසීම පැවැත්විය නොහැකි බව ඡන්ද විසීම පැවැත්වීමට සුදුසු දිනය පිළිබඳව නියම කිරීමට සුදුසු දිනය පිළිබඳව නෛතික බාධාවක් අපට ඇති වුණේ නැත්නම් මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා වෙනත් දිනයක් නියම කරනවා ඇති කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකූලව හැකි වහාම ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු අවශ්‍යතාවයක් නැහැ මෙම ඡන්ද විමසීම දිගින් දිගටම කල් තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තව දැඩි ලෙස විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව එහෙයි අපි දැනටමත් කරගෙන යන ව්‍යවස්ථාපිත වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම කරනවා අපි තපල් ඡන්ද අයදුම්පත් වලට අදාළ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් කළා දිනවා මේ වතාවේ අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සමාජිකයන් මැතිවරණ රාජකාරී වලට යොදවා ගැනීමට අපේක්ෂිත බැවින් අපිට තපල් ඡන්ද වල අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට වැඩිපුර කාලයක් අවශ්‍ය වෙලා තියෙනවා අපි විශ්වාස කරනවා ඒ කටයුතු අපිට ජුනි මාසේ දෙවනි සතිය අවසන් වෙනකොට තුන්වෙනි සතියේ මැද විතරවත් ඒව අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. නෛතික බාධාවක් නැති වුණොත් අපි ඡන්ද විමසීම අපට පුළුවන්. සෞඛ්‍ය වෛද්‍ය උපදේශ අපට ලැබුණා මාර්ග උපදේශ ඡන්ද විමසීම තියන්න ඕනේ කොහොමද කියලා අපි බලාපොරොත්තු වෙනවා. දින 60ක් 70ක් අතර වගේ කාලයක් අපට අවශ්‍ය වෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද වෙනදට වඩා වැඩි කාර්ය මණ්ඩලයක් අපට සේවයේ යොදන්නට වෙනවා. නමුත් කාර්යාලයේ රැඳී සිට සේවය කළ හැකි පැය ගණන සීමිත බැවින් මුහුණු ආවරණ පැළඳීම යනාදී නිසා අපට වැඩි කාලයක් අවශ්‍ය වෙනවා. නැතුව ඡන්ද විසීම ප්‍රමාද කිරීම සඳහා කොමිෂන් සභාව කිසිම ආකාරයක අවශ්‍යතාවයක් හෝ යටිකූට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නැති බව මා ප්‍රකාශ කරන්නට කැමතියි. අපි බලාපොරොත්තු වුණේ අපිට කෝටි 650 700ක විතර වියදමක් පාර්ලිමේන්තු මැතිවරණයට දරන්න වෙයි කියලා. මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවය දවීම සහ මේ අනිකුත් යෝජනා අනිකුත් මාර්ග උපදේශ අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂා උපකරණ නිසා මේ වියදම ස්වල්පයක් වැඩි වෙන පුළුවන්. නමුත් මේ වැඩි වෙන මුදල අපිට මහා භාණ්ඩාගාරයෙන් අනිවාර්යයෙන්ම ලබා දෙන බව අපි දන්නවා. මුදල් වල ගැටලුවක් නැහැ. අපි කොහොම හරි මේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුණාම योजित පලාසභා ඡන්ද විමසීම පවා අප විශ්වාස කරනවා මේ COVID-19 වසංගත තත්ත්වය යටතේ තමයි අපිට තියන්න වෙන්නේ කියලා. මක්නිසාදයක් වෛද්‍ය විශේෂඥයෝ කියනවා 2021 අවසානය දක්වා අපට මේකත් එක්ක ජීවත් වෙන්න සිදු වෙවි කියලා. අපි ඒ ගැන අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් දකුණු කොරියාවත් ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමයක් සම්පූර්ණයෙන්ම අහසට පොළව වගේ වෙනස්. දකුණු කොරියාවේ බැලට් පේපර්ස් වලින් ඡන්ද දුන්නට ගණන් කරන්නේ මැෂින් එකේ. එහි තියෙන්නේ කොට්ටාස ක්‍රමයේ වගේ ක්‍රමයක්. අපේ වගේ මනාප ක්‍රමයේ තියෙන සංකීර්ණ ක්‍රමයක් ලෝකේ කිසිම රටක නැහැ. එක්කයකට පුළුවන් තමන් කැමති පක්ෂයට හෝ කණ්ඩායමට ඡන්දේ දීලා තවත් තිදෙනෙකුට මනාප ලකුණු කරන්න. ගැටලුවට ගණන් කිරීමට මුහුණ දෙන එක තාම මැතිවරණ කොමිෂන් සභාවට නෙවෙයි මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන්ට ඒක ඉතාම බියකරු අත්දැකීමක් තමයි මේ මනාප ගණන් කිරීම. මොකද කොච්චර හොඳට නිර්වද්‍යව ගණන් කරත් එළියේ ඉන්න අය කියන්නේ මේක හොර කරා. කම්පියුටරයක් පෙන්වන්නේ නැතුව ගණන් කරත් අතින් ගණන් කරත් කම්පියුටර් කාමරයේදී වෙනස් කරා ප්‍රතිඵල. මම කියන්න කැමති වැදගත් කරුණක් මේ සම්බන්ධයෙන්. මෙම නාම යෝජනා පත්‍ර බාර දෙනකොටම ඒ සිටින අපේක්ෂකයන්ගේ 30 දෙනෙක් පරාජය වෙලා අවසන්. මක්නිසාදයක් නිතරමෙන් ආවත්
निधारी चंद गणांकल प्रधान गणांकारीट सहकार नियोज्य कोमसारोषारोपण मे कोरियावे गणांकिरी मे कई संसंदने करंड बै।